ගිනුමකට ඩොලර් මිලියන 250ක් වැටලා තියෙනවා. මේ පාඩුව ඩොලර් බිලියන 6.4ක් කියලා. ඒ වගේ මේ නැවේ බ්ලැක් බොක්ස් මේ ඔක්කොම අතුරුදහන්. කටාර් රාජ්‍යයට ආවා. කටාර් රාජ්‍යයට ආපු වෙලාවේ කටාර් රාජ්‍යයේදී දැනගත්තා නැවේ තියෙන ඇතම් රසායන ද්‍රව්‍ය අනතුරුදායක විදිහට කාන්දු වෙමින් තිබෙන බව. කටාර් රාජ්‍යයෙන් පිටමං කරාම ඉන්දියාවට ආවා. ඉන්දියාව ඒක පිළිගත්තෙත් නැහැ. ඒ අනුව තමයි ලංකාවට ආවේ. එතකොට ලංකාවට ආවට පස්සේ ලංකාවට ආපු එකේ හාබ මාස්ටර්ට එහෙම නැත්නම් වරායට එහෙම නැත්නම් අර අපි කියන කොමර්ෂියල් ෂිපින් ඩිරෙක්ටර් ජෙනරාල්ට දුන්නු ලිපි ඊමේල් ඒ වගේ මේ නැවේ බ්ලැක් බොක්ස් මේ ඔක්කොම අතුරුදහන්. මේවා ඔක්කොම අතුරුදහන්. කියන්නේ නඩු පැවරීම සඳහා තියෙන නඩු භාණ්ඩ ටික ඔක්කොම අතුරුදහන්. ආ කාටද මේව කරන්න පුළුවන්? මම කරන්න පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන්ම ඒ කාලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කිට්ටු වෙලා හිටපු අයට පමණයි. ඒ අනුව මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ ගොඩබිමට විතරක් නෙවෙයි මේ විනාශය කළේ පෝරණුදී. අපේ සාගර ජල තලය, ඒ තියෙන අපේ සාගර සම්පත තව සියවස් ගානකට විනාශ කළා. දැන් සාගර දූෂණ මර්ධන අධිකාරිය කොමිටියක් පත් කළා. මේ හඳුනාගෙන තියෙනවා මේ පාඩුව ඩොලර් බිලියන 6.4ක් කියලා. ඩොලර් බිලියන 6.4ක්. ඉතින් නිසි කාලෙට මේක නඩු පවරනවාද මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය කියන එක පිළිබඳ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේකේ පටන් ගැම්මේ ඉඳන්ම මේ ක්‍රියාවලියට සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂ හා ඔහු වටා හිටපු සහචර අනුචර පිරිස් වගේ කියන්න ඕනේ. ඒ වගේම විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතුමාම කියනවා මෙහෙම පුජ්‍යලයේගේ නමට ගිණුමකට ඩොලර් මිලියන 250ක් වැටලා තියෙනවා කියලා. ඉතින් එතුමයි වගකීමක් තියෙනවා කියන්න රටට කවුද? ඒක නිකන් පොලිස් පරීක්ෂණයට දීලා හරියන්නේ නැහැ. ඔක තව මාස කීපකින් අමතක කරලා හරියන්නේ නැහැ. මේ රටේ සාගරයට සියවස් ගාණක් අපේ සාගර සම්පතට හානියක් සිදු වෙන පරිද්දෙන් වගකීම් විරහිතව ක්‍රියරපු මේ ක්‍රියාවට දඬුවම් දීමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ වගේම වන්දි ගැනීමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ලෝක හැම රටක්ම කරන්නේ එහෙමයි. ඒතර මේ රටේ අපේ වරාය අධිකාරිය හාබ මාස්ටර් ඒ වගේම වාණිජ නැව් පිළිබඳ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඒ වගේම මේ නැවේ ගින්න නිවා ගන්න පුළුවන් උනේ ඉන්දියන් හමුත් නාවික හමුදාව ඇවිල්ලා මේ සියලු දෙනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ කෙරුණා නම් ඒ පරීක්ෂණ වාර්තාව මීපා එකේ වාර්තාව ප්‍රසිද්ධ කරන්නත් ඕනේ මේ වන්දි අය කර ගැනීම යන්නත් ඕනේ මේ සම්බන්ධයෙන් නඩුව යට ගැනීම සඳහා ඊමේල් පණිවිඩ මකා දාන්න ඒ වගේම හාබ මාස්ටර්ගේ තොරතුරු දත්ත පද්ධතිය මකා දාන්න නැවේ තිබිච්ච කළු පෙට්ටිය අතුරුදහන් කරන්න ක්‍රියා කරපු ජාවාරංකාර පිරිස ඒ වගේම ලංකාවේ නාවික ශේෂ්ත්‍රයේ ඉන්න කුප්‍රකට මම කියන්නේ කුප්‍රකට නම කියන්නත් කැතයි කුප්‍රකට පුජ්‍යලෙක්ව නම්මමයි නැව ඇදගෙන යනවා කියලා මං ගිහිල්ලා මේක ප්‍රශ්නේ බේරනවා කියලා ඒ නිසා ඔහුට ඒ බලය ලැබුණේ ගෝඨාභය රාජපක්ෂගේ ඒ නිසා දැන් ගෝඨාභය රාජපක්ෂ දැන් පළවා හරින් ලද සිවිල් පුරවැසිය ඔහු මේට වගකිය යුතුයි ඔහුව දැන් ගෙන්නන්න ඕනේ මේ අධිකරණය ඉදිරියට ඒක ඉතාමත් අවශ්‍යයි දැන් මේ රටේ තියෙන තත්ත්වය අනුව ඒ අනුව මම නම් හිතන්නේ මේකත් අර මහ බැංකු ප්‍රශ්නේ වගේම කෙරෙන මගුලක් නෙවෙයි මොකද මේකට බොහෝ පළගතු පිරිස් සම්බන්ධයි ලොකු මුදල් ගන්න දෙනු ක්‍රියාත්මක වෙන ඩොලර් බිලියන 6.4ක් කියන්නේ පොඩි ගාණක් නෙවෙයි ඇත්ත වශයෙන්ම දැවැන්ත මුදලක් IMF එකෙන් 108 පොලියට 108 පොලියට IMF එකෙන් අපට හම්බුනේ ඩොලර් බිලියන 2.9යි ඒ වගේ දෙගුණයකට වැඩි මුදලක් මේ නිකන් ලැබෙන්න යනවා ඒ නිසා මේක ගැන අපි හිතන්නේ වෙයි කියලා. හැබැයි මේක මෙරටේ පුරවැසියෝ දැනගත යුතුයි. ගෝඨාභය රාජපක්ෂ වටා හිටි චෞර පිරිස, ඒ අනුචර සහචර ජාවාරංකාර කල්ලියේ තවත් ජාවාරමක් අර සීනි වංචාව, පොල්තෙල් වංචාව හා අනික් වංචාව වගේ තවත් වංචාවක් මේක.